ඒහි පස්සිකෝ ඒහි පස්සිිකෝ එන්න එ දරුමය දකිින්බෑ. නමුතස් භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්ස භගවතුවරහතු සම් සම්බුද්ධස්ස සඳහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නේ. අදත් මේ හිමිදිරි පාන්දර බණපදයක් අහන වෙලාව. පින්වත්නේ එදා. තු බදුරජාණන් වහන්සේ පහළවන කිස්තුපූර් හයවෙන සියවසේදී ඉන්දියාව තිබුණු තත්තේ වගේම අදත් සමහරවෙලාවට අපේ රටේ ඉන්දියාවේ ආදී සමහර රටවල මිනිස්සුන්ගේ හැසිරීම් චන්තන රටාවං තියෙන බව පේනවා එහෙම මම ප්‍රකාශ කරන්නේ මොකද එදා බුදු හාමුදුර උපදින කාලේ වෙනකොට සමාජයේ මිනිස්සු කුලයන්ට බෙදිලා කටයුතු කලා. බ්‍රාහ්මන ශස්ත්‍රීය වයිශ්‍ය ශුද්‍ර කියලා කුල හතරකට බෙදුනාා. තවත් වේන නේසාද පුක්කුස රථකාර චණ්ඩාල කියලා පංචමයෝ කියල කොටසකු හිටියා. ඒ පංචම කුලේකිව්වේ, ඔය එක එක කර්මාන්තවල නිරත වෙන අය ඒගොල්ලොත් අඩු කුලේ හැටියට තමයි සලකළ තිබුණේ. බ්‍රාහ්මණ වංසිකයෝ ටික් ඉහැලින් වැැජබුණු අතර ශස්ත්‍රී වංසිිකයෝකිවේ රට පාලනය කරණ අය. ඒගොල්ලො රජවරු. මැතියමිතිගොල්ල. ඉතිං ඒ අතර තවත් පරිසක් හිටියා වයිශ්‍ය කියලා. ඒකිවේ කුෂිකර්මාන්තයහෙම වෙළදාම කරන අය. ඒ අතර ශුදද්‍ර කියලා අර ඉහල කුලවලට බැලමහෙවරකම් කරන පිරිසක් හිටියා. ඒගොල්ලො හැමදාම අඩු කුලේ හැඩියට තමයි සැලකිවී. මේ කුලබේදී කියන එක හොඳ දෙයක් නෙමේ බුදුහාමුදුරුව පෙන්වා නජජජාහෝති බ්‍රාහ්මනෝ. සෝහෝ කම්මනනා හෝති බ්‍රාහ්මණෝ. එතකොට මේක වසලයක්කෙන්නේ නැත්තං අඩු කුලේකනෙ බවට පත්වෙෙන්නේ ක්‍රියාවෙන් මිසක් උපති නෙමේ. හැබැයි සමහදාය අදත් ලෝකයේ මේ කුලබේදය කියන මහා නරැක සිතුවිලි හිතේ තියාගෙන නොයෙකුත් මාන්‍යන් ඇතිකරගෙන සමහර ඇත්තු තාඩනයට පීඩිනයට ලක්කරන අවස්ථා තියෙනවා. මේ නූගත් සමාජයක තියෙන දේවල්.ඉතින් මම් මේ කියඩ හදන්නේ අද කාලෙ තියන දේවල් ගැෙන නෙමේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කුලය කියන එක නිසා, මාන්‍යය කියනය එක නිසා පින්වටනේ ජීවිත දහස් ගානක් නැතිවිච්චි කතාපුුවතක් පිළිබඳව. මේකට හේතුවෙන්නේ පෙන්වටනේ එදා හිටපු කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ කාලේ එතුමාත් ටිකක් මාන්නක්කාර රජෙක්. අනිත් අය කරන දේවල් රජතුමත් කරන්නේ යනවා. එක දවසක් සඳුළු තලට වෙලා පාරදිහා බලාගෙන ඉන්න කොසෝල් රජතුමා දකිනවා හාමුදුරුවරු දහස් ගනන්, වඩිනවා. රජතුමා මේක දැකල් ඇමිතිවේරේගින් අහනවා අර හාමුදුරුවර කොහෙද වඩින්නේ. ඊට පස්සේ එතන හිට පැමිතිෙක් කියනවා රජතුමිනි සමහරු විසාකා උපාසිකාව ගෙදරට වඩිනවා. සමහරු අනේපිට සිටතුමා ගෙදරට වඩිනවා. එක එක අයගේ ගෙවල්වලට වඩිනවා. එතකොට අහනවා ඔය හාමුදුරු පන්සී අද්දාහක් ඕ, පින්වටනී සමහර වෙලාවට ඒ කාල හිතා ගැන්නකො දැන් අද අපේ ගෙවල්ල දහනමක විසි නමක දානයක් දෙන්ඩිගියාමත් කොච්ච අහරෝද. එදා විසාකා උපාසිකාවගේ ගෙදර වඩින හාමුදුරුව පන්සිය නම හ අටසය සහට දහස් නම දානිවල්දලා තින. එතකොට හිතාගන්නක ඒවා පොඩිගෙවල්නේ මාලිගානය එතකොට එහෙම දානි දුන්න දින පතා. දුරන්ට වඩින වඩින හාමුදුරුවන්ට දානිි දුන්න. එක නමකට දෙනමකට නෙමෙයි. එතකොට මෙහෙම දාන පූජා කරනව දැකලා කොසො රජතුමා කල්පනා කරනවා ඇයි මටත් දෙෙන්ඩවෙරයේ රජමාලිගාට වඩි නෑනනි කවුරුුවත් හාමුදුරුවරු. ඊට පස්සේ රජතුමා ගිහින් ආනන්ද හාමුදුරුවන්ට ආරාධනයක් කරන ආනන්ද හාමුදුරණේ මගේ රජමාලිගාවත් අදයිදලා හාමුදුරුවන් වහන්සේලා පන්සිය නමකට දානි ලැහැත්ති. එතකොට රජමාලිගාවත් දින්නපතා පන්සිය නමට පිළියල කරනවා. පින් වටිද රජතුමාට දානෙ දෙෙන්ඩ වුවමනාව තිබුණ මේ ශ්‍රද්ධවි නෙමේ. අර පින්කමක් කරන්්ඩෝ නිිහින් ද යනිත්තා අඇත් කරන අපික් කරන්් එපාය මොකද රටේ. සිටුවර කරනකොට මන්නකර හිටියොත් මටනිික්ම් මධිකමක් වගේ කියල හිතල පටන් ගත්තට ශ්‍රද්ධවනේ. ශ්‍රද්ධාව නැති නිසාම. මේ රජතුමාඉති හැබැයි දෙන්ඩවන කම තිබුණ අනිත්තායට පේන්්ඩ ලොකුකමට එහෙම දෙන ඇත්ව අදත් ඉන්නවනේ සමහර අය දෙන්ඩ හදනවා. ඒ අර දාන චේතනාව නෙමේ නම්බුවට අනිත් අයට පේන්ඩ. උජාරුවට එහෙම කරන ඉන්නවට සමහරව කරලා පෙන්න්නන්ට හදනො ලොකුකමට. එහෙම අය අදත්තින්නවා. එහෙම අතර එදත් ඕෝනි වනේ රජතුමාට මමත් කලා කියලා පෙන්නන්ඩ. ඒ නිසාම දානසාාලාවේ දානය හැදුවට පින්වටනී ති රජතුමාට ති දානී ගිහිල්ල හැම දාම්බෙදන්න බැරි එක ඇත්ත. නමුත් නිකංහරි වැඩ කරණ අය හරි ස්‍රද්ධහවත්තියෙන් එපාය එතනට ගියාම, ඒ සේවකයොත්තතින් තමන්ගේ රාජකාරය කරන නිසාක් ලොකු ශ්‍රද්ධාවක් පේන්ඩ නෑ. හැබැයි අර ආරාධනය භාරගත්ත නිසා නොයායින්ඩත් බෑ හාමුදුරුවන්ට වඩිනැතුවන්ඩත් දෑ හාමුදුරුවරු පන්සිය නමක් වඩිනවා. වැඩම කරලා දානයක පාත්‍රයට ඇරගෙන ආපහු පන්සලට වඩිනවා. එකනි පන්සට ඇවිල්ල නිදහසේ වලඳනවා. රජමාලිගාව වළඳන්ඩ හිටිය නෑ ඊට පස්සේ එක දවසක් ඔහය ඉන්න අතර රජතුමා යනවා ධන්න සාලා පැඇත්තේ. යනගොට පින්වටනි ආනන්ද හාමුදුරු විතරක් වලඳ වලඳ ඉන්න. බලන්නකු පන්සිය නමෙන් ආනන්ද හාමුදුරු විතරමයි ඉන්නේ. රජතුමා ඇහුව කෝ අනිත් හාමුදුරු වැඩි නැද්ද වැඩිය දානය ඇරගෙන පන්සල්ට වැඩම කලා පන්සලේදී වලඳන ඇති. ඊට පස්සේ රජතුමාට මේක ලොකු ප්‍රශ්නයක්න හැවයි රජතුමා ආයත් හොයල බලනව අනින්ගේවල් වලට ගිහිල්ල දානය අරගෙන වඩිනවද ඒවගේදලා වලදනවද. මේ රජතුමාටත් ඕෝනි අනිත් අයි කරන වැඩීම බොහොයන්න තමයි. ඊට පස්සේ හොල බැලුවම රජතුමා දැනගත්ත නෑනි. විසාකාව උපාසිකාවක් ගෙදර ධන වලඳලාමයි හාමුදුරුව වඩින්නේ. අනේ පිටි සිතුමා ගෙදරත් හාමුදුරුව ධානි වලඳලා ඉවරලා තමයි වඩින්නේ දානනි අරගෙන වඩින්නේ නෑ. මේක දැනගත් අට පස්සේ රජතුමාට්ටිකක් කේන් තිද්ගියා, හාමුදුරුන්ට මච්චර දානනිල හැත්තිකන රජ මාලි ගාවේ ඇයි වලදන්න බැරි මේක පැමිණිල්ලක් වගේ තමයි හාමුදුරු පිළිබඳව රජතුමා දකින්නේ බුදු හාමුදුරුවන්ට ගිහිල්ල මේක කියනවා. බුදු හාමුදුරුණේ මම දානිල හැත්ති කලා ඉතින් හාමුදුරුව වැඩම කලලා හාමුදුරු දාන වලදන්නේ රජමාලි ගාවේ. පින්වටන ඇත්තටමති වැරැද්දත් රජතුමාගෙන බුදු හාමුදුරණ රජතුමා වැරදි කීවෙෙත්නෑ හාමුදුරුවරු වැරදි කියව වෙත්නේ හාමුදුරුවන්ට කැමති තැෙන කින්දින් වලඳන්න පුළුව රජතුමාටිකව රජතුමින්නේ. ඉතිං හිත ගිය තැන තමයි ඒ හාමුදුරුව වලඳන්නතික ප්‍රශ්නයක් නෑ කියලති රජතුමාගේ හිත සැනසවා. ඇැබයි රජතුමා හරි කියලකිවත් නෑ. ඉතිං අපි කතාවටත් කියන හිත ගියතැන මාලිගාව කිය මාලිගයි වලදන්න කියනෑ හිත මාලිගාවට හිතගිහිල්ල නෑ නැත්තන් ඉ රජමාලිගයිවලඳන්න එපයි හාමුදුරුවන්ට රජ මාලිගා වඋනත්. ියනෑ ඇයි දායක ඇත්තගේ ශ්‍රද්ධාව නැති වුණාම අදත්තහොම තමයි ගෙදරකට දානට වැඩියම පේනවා මේක ශ්‍රද්ධාවෙන් කරන පින්කමක්ද මේක මේ කරන්නන්වාල තමන්ට ඉතින් කරන්ඩෝනි කමට කරනවද සමහරු කරන්න භූතියන්ට බයන ඇවිල්ල මරිච්චෙක් නැවිල හොල්මං කරගෙන බයටන එහෙම කරන ඇත්තොත් ඉන්න තින් ස්‍රද්ධවනෑ ඉතින් මේ රජතුමාගේ ශ්‍රද්ධව නැති නිසා තමයි අර විදිහයට වුණේ. හැබැයි රජතුමා මේක වැරදියට තේරුන්ගත්තා එහනම් ඔය හාමුදුරුව වලදන්ඩෙන් නැත්තේ මගේ නෑදෑකමක් නැති හින්දා. බුදු හාමුදුරොත්ත එ එකක ඥාති සම්බන්ධයක්ත් තිබුණන සාක්‍ය වංසිකය කියන්නේෙ ටිකක් මානන්නක් කාරයි ටිකක් නෙමේ ගොඩක් මානන්නේ තිබිච්ි ඇත්තෝ. ඒ හින්දා මමත් බුදු හාමුදරන්ගේ නෑක්වත් වනානං අඩුගානය වලඳයි. මරජ මාලිගාවටවත් ඇවිල්ල කියල හිතලා මේ කවුරුවත් කියප එකක් නෙමේ එතුමාටම හිතච්චි දෙය. එතු මාමකද කළේ, සාක්්‍ය වන්සිකේ වන්සේ කවුරු හරි කෙනෙක් ඥාතිකරගන්න හිතුවා. ඥාති කරගන්න ඉතින් විවාහයක් කරගෙන නේ අද වුණත් නිින අයෝවෙන්න එහෙමනේ ති රජතුමාට තින් අයක කරගන්න එක ච්චර වැඩක් නෙම යයි විසෝව රෝහණතරං ගතහකිනෙ කොසෝ රජතුමාට පන්සීයකට හිතියන්නේ අන්තපපුරේ විසවරු පන්සීයක් ඉතින් එතුමා කල්පනා කරනවා එහෙනම් මම සාක්‍ය වන්සගේ කුමාරිකාවක් සාක්‍ය වන්ස කුමාරිකාවක් විවාහ කරගන්නවයි කියලා කොසොර රජවරු පනිිවිඩයක් යැව්වා සාක්‍ය වන්සයෙන් කුමාරිකාවක් මට ඕනි. පින්වත්නි කොසොර රජතුමා කියන්නේ ටිකක් ඒ කාලෙ ප්‍රතාපුවත් බලසම්පන්න රජයෙක්. එතකොට කිඹුල්වත් පුර නැත්තගේ සාක්‍ය ජනපදේ පැත්තේ හිටපු රජවරු ඒ තරං බලසම්පන්න එන අපි කිවොත්ව ප්‍රදේශය රජවරුවාගේ. ඊට පස්සේ දැන් ඒ රජවරු අතර, අටිය කතා වෙනවා දැයි මමුකද කොරන්නේ. කොසල් රජතුමාට කුමාරිකාවක් දෙනවද නැද්ද නොදුන්නොත් ඇැවිල් ර්ඩු කරයි දන්න රට ආක්‍රමණය කරයි දන්න. කුමාරිකාවත් දෙන්ඩත් ඕනි. කොසල් රජතුමාට දෙැඩ කැමෙතිත් නෑ මේ ගොල්ලො හරි සත්මුතු පරම් පරාවම පිරිසිුදුයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇයි කුලිං හිතාගෙන හිටියට එහෙම පිරිසිදුකමක් පේන්ඩත් නෑ බැලුවම. ඊඩවස්සේ මොකද කරන්නේ. ඒ වන්සේ හිටියා මහානාම කියන සාක්‍ය රාජ කුමාරයා. මේ මහානාම කියන සාක්‍ය කුමාරයාට දාව ඒ රජමාලිගාව වැඩකරපු සේවිකාවකට ඉපදුනා දරුවෙක්. වසභකත්්‍යයා කියලා. ඉති වසභකත්යා කියන ඒ එතකොට තාත්තා රජ කුමාරයෙක් අම්ම දාසියක් ඉති. මේ දාසියට උපන් දුව රජකුමාරිකාවක් වගේ සරසලා කොසෝ රජතුමාට විවාහ කරලා දුන්නා. එතකොට බලන්ඩක පින් වැටි දැ මහලොකුවට මාන්‍යං උසස්වෙලා හිටියා අපි උසස්කුලේ කියලා කරලා තියෙන වැඩේනං උසස් බව පෙන් නෑ නේද. එතකොට ක්‍රියාව පහත් හැබැයි මාන්‍ය තියෙනවා ඒත් මේ තමන් උසස්කුලේ කියලා මේවාගේ පුහු මාන්‍යත්තියාගෙන. අර කුමාරිකාව විවාහ කරලා දුන්නා. විවාහ කරලා දීල පින්වටනේ දැන් කොසුල් රජතුමාට පස්සේ ඒ කුමාරිකාව විවාහවෙලා ලැබෙනවා දරුවෙක්. ඒ දරුව තමයි විඩුවඩභ කුමාරයා කියලා කියන්නේ. විඩුඩබ කුමාරයා ඉපදුනාට පස්සේ. ඔහුට හරි ප්‍රශ්නයක් තාත්තගේ පැත්තේ නෑය ඔක්කොම ඉන්නවා. අම්මගේ පැත්තේ නෑයෝ කවුරුවත් නෑ. අහනව කෝ අම්මගේ අම්මද අම්මගේ තාත්තා කවුද විස්තර ඇැහුවම අම්මඉතින් කියනව පුතේ අහවල් රටේ අහවල් මේ රජතුමා තමයි කියලති කියනව විස්තරකිලති රජ කතාකිව්වට කවදාවත් නෑයු බලන්ඩ යන්නෙත් නෑ නෑයෝ එන්නෙත් නෑ. එතකොට දැන් මේ රාජ කුමාරයටට හරි ප්‍රශ්නයක් ඇයි අපේ අම්මගේ පැත්තේ නෑයු එන්න ඇත්ති. තින් අම්මට කරදර කරනවා අම්මේ යමුකු බලන්න්න යමුකු බලන්න්න. කරදරකරට තින් අම්ම දන්නවනි කතන්දරේ කොහේ අන්ඩද. ඇයි තමන්ගේ අම්මදාසියක් මේ තාත්ත රාජකුමාරයෙක් වුණට මේ කතාව දන්න. ඒ නිසා ඇය මේක හංගගෙන කා පුතාට කියන්නෙ නෑ නෑ යන්ට කියන්නෙට නැත්තුව කොහමහරි තියාගෙන හිටියා. තියාගෙන හිටියට පින්වටනිි තරුණ කාලෙ වෙනකොට තරුණ පුතාට දැම් මේක හංගන්ඩ බෑ තිං කියන්ඩත් බෑ. කොහමරි තරුණ පුතා විඩුඩකුමාරයක් කියනවා මට යන්ඩමෝනි අම්මගෙනෑ අය බලන්ඩ. දැම් මොකද කරන්නේ පුතා යණඩම ලැහැත්තිය. ඊට පසේ ඇය පණිවිඩයක් කැරයා සාක්‍ය ජනපදයට මෙන්න පුතා එන්ඩ ඕනි කියලා කරදර කරන මොකද කරන්නේ. ඊට පස්සේ දැන් අරගොල්ලෝ දැන් එපගේ කියන්න බෑන දැම් පුතා එන්ඩ හදනකට දැන් මේ හස හෙිවෙනවන එනිසාකවා හාකමක්න එන්ඩ කියන්න කියලා දිනයක් දීලා. දවස වෙනකොට පින්වටනි මේ පුහු මාන්‍යයට මේ ගොල්ලො සූදානම් විච්චි හැටි බැලුවම හරි පුදුමයි. මේ බොරු දේවල් වලට මිනිස්සු කොච්චර කැපවීම් කරලා ලැහැත්ති වන දෙකිල හිතනවා. අදත් ඒවාගේ දේවල් තියෙනවා මේ මාන්‍ය නිසා කරන මෝඩ වැඩ. ඉතිං එදා මොකද කළේ. අර කුමාරයා එනකොට, සාමාන්‍ය අදුණ සිතවය නො පහුගේ කාල දකිින් ැතිදැෙන්ට ඔක්කම මවරුද්දටහෙම ියාම නෑදෑගවල්ල ගියාම. අපේ සිරිතක් තින වැඩි හිටියන්ට වදිනක මේ ඉතින් අියලාක් කලාට නැන්දල මාමලා අච්චිල සීියල ඔක්කෝටම වදිනවා. තමන්ඩ වැඩිමල්නං ගිහි ඇත්වූනත් ඒ අනිත් අයට වදින එක සිරිතක්. ඉතින් එදා මේ වදින එක සිරිතක් නිසා අදත් අපේ සංස්කෘතිය තුළ ඕක තියෙනවා. ඉතිං වදන්න බැරි මාන්‍ය නිසාන තේ නිසා දැමයා කල්පනා කලා දැම්ම එන කුමාරයාත වන්දවන්ඩ හොඳනෑ අපේ පුොඩිය අඇලයි උසස්කුලේ අයයට පහත්කුලේය පුතාට වන්ද වඩේ කියන්නේ තමන් ලඟට එන රාජ කුමාරයකැටිට නෙන්නේ ඒ හින්ද ගෙදරහිටපු සියලූම එයාට බාල රාජ කුමායෝටික ඔක්කොම ගෙදරී ඇව්වා රාජ මාලිගාවෙන් ඔක්කොම පිටත් කලා වෙන තැනකට. වැඩිමල්ලයිට තදර කින්ඩ තිව්වා. පින්වැටනි විඩියඩ කුමාරයා පිරිසත් එක ගිහිල්ල ඉතින් තාත්තා කියල තින් තමන්ගේ පිය රජතුමාටත් වැඳල ඉති අම්මා හගන්ඩ ඇති. ති අම්මා දාසියක්නේ කොහොමහරි අනිත් ඔක්කෝට මේකන අම්මගේ මාච්‍යයම්ම පින් වෙනේ. ඉතින් අනිත් අය ඔක්කෝම වැැඳල වැැඳල වැඳල වැඳල පින්වැටනිය කිසිය ගානකට වැඳා. ද වැැදල දැන් කොන්දත් ්‍රදිනවයි ඇයි චාරිත්‍රීට කරණ්ඩපාය කුමාරාව කෝටම වැදල 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 ඉවර වෙලා ඔන්න කෙළවරට ගිහිල නැගිටිනවා. නැගිටට පස්සේ දැන් අහනවනි දැමයා හිටගන්න හොඳරට හිටගන්න දැ මචර වැැදලක දැ මට වඳන්නේ ඉන්න කවුද කියලා. බැලුවම එක්කෙනෙක්වත් මයාට වඳඉන්න නෑ. විඩඩ කුමාරයයාබල නොකෝම මේ රජමාලිකා කවුරුත් පොඩියයි නැද කට කියන ඔක්කොම ගිහිල් අදමේ උස්සවයක් තිනෙන ඔක්කොම ඒ එකකට ගිහිල්ලා.ඒට ඒක එච්චර දැනුන්නේ ඒක තමයි නේද කියලා තිං හිනාහ වෙලා සතුටින් පිළිගත්තා. ප්‍රතාපවත් රජතුමෙක්නේ ඒ නිසා දැම් පිළිගත්තට මොකද පින් වටන්නේේ. අර හිතේ තියෙන අර අඩුකුලේ කතාවේ හින්දා. සාක්ක්‍යන්ගේ තවත්ම වැමෝඩ කමක් තිබුණ එ ඇත්තෝ එකට කන්නේි නෑ. එකට කෑම කන්නිනෑ එක මේසේ වාඩි වෙලා. වැරදිලාහරය ඒගො කාලි වරුණාට පසතම නිත්තයට දෙන්නේ. මේ රජතුමාට දැන් කණ්ඩත් බෑ නොකත් බෑදැ එකට අපපු ඇත් එක නොකයි ඉන්න බෑනෙ. ඊට පස්සෙ රජතුමා වාඩි වෙලා කණ්ඩ කියලා එක බත් කටක් කෑ. කාල ඉවර වෙනකොටම මේක කලින් උගන්නලා තිබුණ බුරුවට හදිසියක් කියලා රාජ සෙබෙලෙක් ඒ රාජපුරුෂයත් ලියවුමක් කැරගෙන ඒනවා. ඉතින් කෑම කණ අතරේ. කන්න කියලා ගත්ත විතරයි බුරුවට මේක රඟ පෑමක් මේ කරන්නේ. අනිත් අයි වාඩි වෙලා ඉතින් කණ්ඩ හදනකොට මෙයා කෑ මේ කන්නලා ගන්නොට ලියව්මක් කරගෙනවා හදිසි අවශ්‍යතාවයක් කියලා. ඉති මේ හදිසි යුද්ධ කොට සැකකිලති රජිවරුන්ට හරිහරි ප්‍රශ්නය. එතකොට මර ලියවුම ඇරගෙන ආපු ගොමොම කියනවා මේ හවිෂයි සහදිසියක්ක් මට ඉක්මට අන්්ඩෝනි කියලා. ක්මට අතහෝ දගෙන කෑම්විසින් එකටලා යනවා. ඒ ගිය අර එකට කන්නේ නැතුව මගාරීඩ. රජකුමාරට ඒත් තේරුණේ නෑ ඉතින් හදිසියෙන් ලියුමක් කරගෙනාව මේවා කලින් සංවිධානය කර ලති විච්චයව කියලා දන්නේ නෑනේ මේ කපිටි වැඩ ටික ඔක්කොම කලා. කුමාරයා ඒත් මේක දන්නේ නෑ. ඉතින් ඔක්කොම වැඩිවරය ලා එහෙන අප යන්න කියලා යන්න ගියා. යඩ ගිහිල ටිකක් මඟට ගිහිම් බලනකොට පින්වැටනි. හේවායෙක්්ග කඩුවක් අමතක වෙලා. එකක රජමාලිගාව කඩුවක් අමතකලලා අදත්ව වගේ වැඩවෙන්නේ සමහල්ලාට මඟට ගිහිල්ලකිනවා කුඩේ ගණ්ඩ බැරි වුණානේ. පෝර් එක අමතක වනානේ නැත්තම් බෑගක අමතක වුණාන එකකේවා අමතක වෙනවා. පොඩි දෙයක් නංගඉතින් අත්තරලා යතැහැකිල්ල කුද දෙයක්ක් වුණ අත්තරල යන්න බෑන ආපහු යන්ඩ වෙනවා ගේන්ඩ. ඉතිං ඒ වෙලාවේ ආපහ අනිත්තකන හෙන අපි මෙතන ඉන්නක් ඔයගොල්ල කිහිල්ලා ඇරගෙන එන්ඩවෙනම් කඩුව කියලා දෙන්නේ කාපහු යනවා. දෙන්නේ කාපහු යනකොට රජමාලිගාවට යන රජමාලිගාව සේවකාහු කට්ටිය අර කට්ටිය රජකුමාරයා වාඩිවෙලා හිටපු විඩුඩුබ කුමාරයා වාඩිවෙලා හිටිය පුටු ආදිය හෝ දෙනවා. පින්වටනේ මොකද මේ ජරා කරලග ිහිල්ලයි අප රිසිදු කරලග ිහිල්ලයි නෑ. කාලි සිරිතක් තිබුණ වැරදිලාහරි අඩුකොලේ කෙනෙක් පුටුවක වාඩි වුණු පුටුවත් හෝ දෙෙනවා. බලන්නක කොච්චර මිත්‍යා මතද කියලා. ඒ තරමට මිනිස්සුන්ගේ මාන්‍ය නරක මාන්‍ය. ඒ වෙලා හිනහවිී කට්ටිය විහිළු කරකර ෝදනකොට හේවායො දෙන්න මේක දැක්කා. හිමීට අහගෙන හිටිය මුණද මේ කතා කරන්නේ. ඊට පස්ස අර සේවිකාවකට කඩුවක් බෙල්ලට තියලා කියනවා ඇත්ත කියන්න. මොකද මේ පුටුව හෝදන්නන්නේ රජතුමා වාඩිලයිට පුටුව ෝදනකුටඒ එක හොඳ නෑනේ. එඩ ස්සල හදඳලා දුන්නනම් කමන්නන්නේ ගියාට පස්සේ හෝදන්නේෙමුකද ප්‍රශ්නයක්. ඒවලාවෙේ ඇය බයිවෙලා මරයි කියලා ඇත්ත කතාව කියනවා. ඔහේට ගිය ඔය වසභකත්තියා කියන ඒ රාජ කුමාරිකාවක් නෙමෙයි තාත්තා මහනාම් රජ්ජුරෝ වනාට ඇගේ අම්ම දාසියක් මේ රජමාලිගායි වැඩකරපු කියල මේ කතාව කිව්වට පස්සේ. දෙන්න මේකාහගෙන ගිහිල්ලා අර විඩූඩභ කුමාරයාට කිව්වා පින්වටනි බලන්ඩකො දැන් මෙතනදී අපට තවත් පාඩමක් තියෙන මොකද දැන් මේ දෙන්න තැ ඇත්ත කතන්දරේ තමයි ගහිල්ලා කිව මේ එකකති ලොසන හොඳ ප්‍රවෘතියක්න හැබැයි ඒ දෙන්න නික්කමටවත් හිතුවද මේ කතාව කියපු ගමම් මොකදද වෙන ප්‍රශ්නය පින්වට මහා විශාල ප්‍රශ්නකට ඔන්න මූලාරම්භය වෙනවා ෙ හිට ලුව ද ඇතන කිව්වේ. මතක තියාගන්ඩ ඇත්ත වනත් නොකිය යුතුයි සමහරවෙලාට සමහරුගෙන ඇත්ත කියන්ඩයි බිමීද ගණඩයි කාගෙන්වත් අවසර ගණඩ ඔන්නන්නේ බයි ඩ ෝ නෑකෙල්න කියන්නේ. ඒ වනාට ඇත්ත වනත් නොකිය යුතු තැන් තියෙනවවා. ඇයි කිව්වට පස්සේ ප්‍රශ්නයක් වයි කියල් හිතනවන කිව්වට පස්සේ ර්ඩුවක්වෙේ කියලා හිතනවන ඒ ඇත්තකීීමෙන් වැඩක් නෑනි පින්වටන්නේ. ඒනිසාහදයි නොකිය ඉන්න එක. අර දෙන්න ඔය කතන්දරේ නොකිය රහසිගතව තියාගෙන හිටියන විශාල යුද්ධක නිමමාාවදකින් තිබුණ නැත යුද්ධයක් ඇතිවීමම් වලක්ව ගණඩ තිබුණ හැබැයි මේ දෙන්න දුවගෙන ගිහිල්ලා අර කතාවකි කුමාරේනි කුමාරයේණි ඔබ දන්නවද මෙන්න මෙහෙම එකක් මම දැක්ක මෙන්න මෙහෙමේ එකක් වුණා. එත්තකොටම කුමාරයාට මතක් එෙනවා ඒක තමයි. මං ගිය ගම මට එක්කෙනෙක්වත් වැන්දිනේ මගින් වැ දුගත්ත ඔක්කොම ටික. ඊළඟට කණ්ඩ ගිහිල්ල මාව මේසේ වාඩි කරලා බොරුවට පැනල ගියා කන්නෙ නැතුව. මේ ඔක්කොම කළේ එහෙනම් මට නේද කියලා. මෙයා කේන් තියරගෙන පින්වටි මකද කරේ මෙයා හිතනවා. මරන්ඩ තීරණය කරනවා. සාක්‍ය වන්සිකෝ සිල් දෙනා ඝාතනයට ලක් කරනවයි කියල හිතනවා. මෙහෙම හිතල පින්වටනී. අවසාන මොකද කරන්නේ විඩුඩබ කුමාරයා තරහක් ඇතිකරගන්නව සාක්්‍ය වැසියුත්ත එක් තරහක් ඇතිකරගෙන පින්වටනේ යුදධ සේනාාවවැරගෙන යනව යුද්ධට. බුදුහාමුදුරු මගට වෙලා වැඩේ ඉන්නවා. ඥාතිම් බේරගනීම බලාපොරොත්තුවයෙන්. මේක දකි විඩුඩබ කුමාරයා හන ුදු හදුන්න්නේ කොහෙද කැලේ ඒවෙලා බුදු හමුදුරු යුද්ධට යන්ඩ එපා කියල බන කියන්න ගනේ. උන්වහන්සේ සඳහන් කලා කුමාරේණී. සාක්්‍ය ජනපදෙන්ගෙන සුලගත්මට සැපයි. ඒක වේ නෑයෝ වටිනව කියන එක අපි කියනෙ වහිංවරෝ භාසාාවෙන් කියනවා කියලා. මේවාගේ කිව්වම කුමාරයා තරුන් ගත්තතා යනෙක හොඳ නෑ කියල. එදා මගැරයා. මේ විදියට දෙවතාවක්ම මගැරියයිට පස්සේ. ඒ මගෑරලා අවසානි පින් වටනේ විඩුඩභ කුමාරයා ගිහිල්ලා. සාක්්‍ය වන්සිකෝ සියලුම දෙනා ගාතනයට ලක් කරනවා. සියලුත්ම දෙනම් මරලදානවා. දු හාමුදුරග ඥාති සියලුම දෙනා ඒ මහනවෙලා හිටි පැත්තු බේරුුණ අනිත් ඔක්කෝම බෙලි කපලා සියලුමදෙන පොඩ්ඩි ලොක්කු සියලු දෙනා මරමුවයට පත් කලා ඒ ඇත්තු මරලා දැම්ම මෙහෙම මරල දාලා එන අතර පින්වැටනි සතුටුයි නතර වුණනා අචිරවෙතිී ගංගාවලඟ. අචිරවෙතිී ගංගාවලඟ නතරවෙලා රාත්‍රීඉන්න අතරේ දැම්ම පාටි එකක් පේඇත්තැඟ වචනින් කියවනම් පාටියයක් ඇයි සතුට දාන්නේ පාටිනේ හොඳට ෝම බිව්වා අද වගේම තමයි හොඳටම මත්තෙලා මත්වතුරු බීල බීලා. හුදදටම බීලා තැන් තැංහල වැටිල නිදාගත්තා. පින්වටනි රෑ මහා වර්ෂාවක්ක හැලා අච්චිරිවෙතී ගංගාව දෙගොඩ තලා දාලයන වතුරක්කාව. මේ මහා වතුරට අහුවෙලා අරකුමාරවරු සියලුම දෙනා, ගගේ ගහගෙන ගියා කාටවත් බේරෙන්ඩ බැරි වුණා. ඉතින් මේ සිදුවීමත් එක්ක බලන්ඩ පින්වට බුදු හාමුදුරු පෙන්නලා දෙෙනවා. මේ ඇත්තෝ ගහගෙනගිය මුහුදට නෙමේ අපායට අපායට කියලා කියන්නේ. ඇඟවල් ගහගෙන ගියාට මුහුදට කර්ම ගොඩක් රැස් කර ගත්තා ඇයි ඥාතීන් සියලු දෙනා මරල දැම්මා. මේ හැමදේකට මුල්ලනේ මාණ්‍යය කිය පේනව නේද පින්වටන මාන්‍යය කියන එක මහා පවකාර දෙයක් මේ ධර්ම සබා ම්ඩ පෙමේ කතා ඇතු වෙන බුදු හාෞමුදුර පෙන්නවා. ඉස්සර කාලය අපේ නෑ ොටිකත් ඔොක්කොම එකොතු වෙලා විල්ලකට වසදැම්මා. විලකට මාලුවෝ ගොඩාක් මැරුවා. ඒෙ පාපේ තමයි ඔය අපේ නෑයන්ටත් බල පෑවි කලා බුදු හාමුදුරු කියල දුන්න. පෙන්වැටනි සංසාරය හරි භයානකයි. ඒ නිසා ඔය මාන්‍යය කියන එක නං ඇතිකරගන්නම පාකුලබේදය මාන්‍යය. පෞවකාරකම් කරලා සසර ඇවිල්ල සංසාරෙත් පලදුන්න හැටි බලන්න. ඒේ නිසා පුළුවන් තරන් අපි සිල්ලත්වෙන්න්න ගුණවත්වෙන්න යහපත්වෙන්න්න හිතන්නට වනි. අනිත් අයට අහිතක් කරන්නට හිතන්නට එපා. හැවලේ හැම කෙනෙක්ම මනුස්සත්තේ නාමින් හැම කෙනෙකුට මාදරීින් කතා කරන්න හැම කෙනෙකොටම සමානව සලකන්න උත්සාහගන්න ධර්මය පිළිපදින්න උත්සාහගන්න අපි හැම කෙනෙගේම පරමාර්තය කොහොම හරි. සසර දුකින් එතරවනිවන් සැපල බන්නනං ඒ අනගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක්ම වේවා කියන ප්‍රාත්තනය ඇති කරගන්න. ඉති අද දවසේ මේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කොට රැස්කරගත්තාව කුසල සම්බාර් ධර්මයන් අපි දෙවියන්ට අනමෝදන් කරමු මේ පි අනමෝද වෝ දෙවියන්ගේ දේවෑල්ම බැල්ම රැකවරණය ආරක්ෂාව ප්‍රතැන බේවා දෙවියනු ප්‍රාත්තනය බෝධීකින්. අමාමහ නිවෙනින් සැනසේවා කියල සාදු කියල පින් අනමෝදන් වෙමු. ඒවගේම වර්ග පරම්පරාවේ අප සෑම දෙනා නමින්ම මිය පරලව ගියාවූ සුලු ඥාතීන්ටත් මේ පින් අත්තේවා මේ පින් අනමෝදැන් වු ඥාතිීනු සුකි සෝපත්්භාවයට පත්තේවා ප්‍රාර්ථනය බෝධීකින් අමාමහ නිවෙනින් සැනසේවා කියල පින් අනමෝදන් කරමු. ඒවගේම ත් ඔබ ඒහි පස්සිිකෝො තුලින් නිවසේ සිට වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට මේ උපකාරය කළ ඒ ස්වර්ණවාහිනි ආයතනේ කාර්යමන්ලේ හැම දෙනාටත්. ඒවගේ මදායකත්ත දරු ඇත්තු ඉන්නවනගේ ඇත්තන්ටත් අපගේ ආදරණය දෙමවපියෝ දදරු සහෝදර සහෝදරියු ආදී හතුරු මිතුරු කොයි කාටත් මේ පින්නිිකාරව හේතුවේවා. පින ක්තියෙන් කරන කිය රැක රක්ෂාද ටීතු වෙලහෙන දාම් කටේතු ගොවිතැම් බත් කටේතු දරුවන්ගේ අධ්‍යාපන කටේතුවා අදදි සියලු කටේතු දිනින් ඳදිීම ර්ථක වේවා, කයිකපීඩාවක් මානසිකපීඩාවක් නැත්තාාව වූ යහපත් වූ තන සිතුමන් පතන පැතුමන් නිටුවූ වාසනාවන්ත ජීවිතෙක් කළවර නිවැනිින් සැනසෙන්න්නටත් මරැස් කරගත්ත වූ පින්ංකම, හේතුවේවා වාසනාවේවා කියයා ප්‍රාත්తනා කරමු. ආකා සට්ටහාච ගුම්මට්ටා දේවා නාගාමහිද්දිිකා, පු්ඥන්තන් අනමුූ දිත්වා චිරංරක්කං තිලෝක සාසනං චිරංරක්කං තුදේශනං චිරංරක්කංතු තං සදාති. අංක විසිතුන දිද්දෙනිය හංවැල්ල නිවසේ පදිංචිව සිටි. අමර සිරි කුමාරකයේ පියා, අපෙන් සමුගෙන අදදිනට වසර පහක් සපිරීමනිමිත්තෙන් සහා අභව ප්‍රාප්ත කුමාරගේ දොන් අගොස්තිනු අපපු හාමි නොහොත් ඩේවිද්‍රාලහාමි ආතා PV සිරිනේස් නෝනා ආච්චි ඇතුළු පවුලේමියකිය සියල්ලූම ඥාතීන්ට පින් අනුමෝතන් කිරීම සඳහා පවුලි සියලුම දිනා විසින් අද දින මෙම වැඩසටහනට දායිකත්්‍යය දක්වන ලතිී.